නිවන් දැකීමේදී සාක්ෂාත් වෙන අධ්‍යාත්මික විමුක්තිය සාක්ෂාත් වෙන ප්‍රධාන ආකාර දෙකක් චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා. ව්‍යාකරණ අනුකූල බැලුවහම චේතෝ විමුක්තිය කියන්නේ චේතනාත්මකව ලබන නැත්නම් චේතනා මගින් ලබන විමුක්තිය කියන අදහස ලැබෙනවා. ඒ වුණාට ධර්මානුකූලව බලනකොට චේතනාත්මකව එහෙම නැත්නම් චේතනා මගින් ලබන විමුක්තිය කියන අදහස නිවන් දැකීමට ගැලපෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි නිවන් දැකීමේදී සියලුම චේතනාවල් නැතිවීම. හැම චේතනාවකම තියෙන්නේ තණ්හාවක්. කිසියම් අරමුණක් ඉටු කර ගැනීමේ ඕනකමක්. පොදු අරමුණක් තියෙනවා හැම චේතනාවකම අපේ හිතේ පහළ වෙන්න. බුදුහාඳුරෝ ඒක පැහැදිලි කළා. හිතේ පහළ වෙන අරමුණු වලට මුල් වෙන තණ්හාව තුන් ආකාරයකින්. එකක් තමයි කාම තණ්හා. අපේ හිතේ හැම අරමුණකම මූලික පරමාර්ථය තමයි, මූලික ඕනෑකම තමයි, නැත්නම් මූලිකම ඉලක්කය තමයි සැප විඳින්න තියෙන ඕනකම. අපි සැප විඳින්නේ අපේ ඉන්ද්‍රියන්ගේ. අපේ ඉන්ද්‍රියන් හයක් තියෙනවා. බාහිර ඉන්ද්‍රියන් පහක් තියෙනස් කන්න ආසාදී වශයෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියක් තියෙනවා, සැප කැමති ඉන්ද්‍රියක්. ඒකට අපි කියනවා අපේ හිතයි කියලා. මනේ ඉන්ද්‍රිය කියලා කියනවා භාෂාවේදී. ඒ ඉන්ද්‍රියන්ට ඒ නම ලැබිලා තියෙන්නේ ඒගොල්ල තමයි අපේ ලොක්කෝ අධිපති. ඉන්ද්‍රිය කියන වචන ලැබෙන්නේ අධිපතිය කියන තේරුම. අපි හැම දෙයක්ම කරන්නේ මේ අපේ ඉන්ද්‍රියන්ව සන්තර්පණය කරවන්න. ඉන්ද්‍රියන්ගේ ඕනෑකම් ඉෂ්ට කරගන්න. ඉන්ද්‍රියන්ගේ බලාපොරොත්තු සඵල කරගන්න පරමාර්ථේ. ඒක නිසා තණ්හාවේ මූලිකම ස්වභාවය තමයි ඉන්ද්‍රිය ගෝචර නිමිති ලබාගෙන ඉන්ද්‍රියන් සන්තර්පණය කිරීම නැමැති කාම තණ්හාව. ඒ වගේම එක එක අයගේ එක එක ආකාරයට ඒ සැප විඳින්න ඕනකම ඇති වෙනවා. එක එකනගේ ටේස්ට් එක වෙනස්. දැන් කෙනෙක් රතු පාටට කැමති ඇඳුම් වලට, තව කෙනෙක් රෝස පාටට, තව කෙනෙක් නිල් පාටට, තව කෙනෙක් කොළ පාටට, තව කෙනෙක් සුදු පාට ආදී වශයෙන් අපේ රුචි අරුචිකම් වල වෙනසක් තියෙනවා, භින්නතාවයක් තියෙනවා. එක්කෙනෙක් කැමති පාට නෙවෙයි තව කෙනෙක් කැමති වෙන්නේ. එක්කෙනෙක් කැමති රසය නෙවෙයි එක්කෙනෙක් පැන් රහට කැමති, එක්කෙනෙක් කහට රහට කැමති. සීනි දාලා තියබොන්න කැමති අය ඉන්නවා, කහට තියබොන්න කැමති අය ඉන්නවා. සමහර අය හකුරු කෑල්ලක් කකා තිය එකක් කහට බොන්න කැමති අය ඉන්නවා. සමහර අය කිරි දාලා බොන්න කැමති අය ඉන්නවා. ඒ වගේ අපේ ඉන්ද්‍රියන්ගේ ඕනකම් කිසියම් ආකාරයක ඉෂ්ට වෙන්න ඕනයි කියලා හිතන එක තමයි භව තණ්හාව කියන්නේ. භවති කියන්නේ පාලියෙන් සිද්ධ වෙනාට මෙන්න මෙහෙම සිද්ධ වෙනවා නම් කැමතියි කියලා. එහෙම සිද්ධ වෙනවායි කියලා එක්තරා ආකාරයකට කැමති වෙනවා කියන්නේ තවත් ආකාර තියෙනවා ඒවට අකමැති කියන එක. යමකට කැමති කියලා කියන්නේ කැමති දේ තෝරාගෙන. ඒ කියන්නේ අනිත් දේවල් වලට ඒ වගේ කැමැත්තක් නැහැ කියන එක. මනමාලයෙක් මනමාලයෙන් ගන්නවා බල්ලා තමන්ට කැමති මනමාලය තෝරගන්නයි කියන්නේ අර අනිත් මනමාලෙන්ට කැමති නැහැ කියන එක. ඒ නිසා කැමැත්ත කියන එකේ කැනපිට පැත්ත තමයි අකමැත්ත. යම් ආකාරයට යම් දේවල් සිද්ධ වෙන කැමති කියන එකේ තේරුම අනිත් විදිහට සිද්ධ වෙනාට අකමැති කියන එක. මෙන්න මේ නිසා තමා අපේ හිතේ දුක ඇති වෙන්නේ කියන එක පිළිහාඳුරු මුල්ම ධර්ම දේශනාවේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදීම දේශනා කළා.
දුක දුකට හේතුව කියන්නේ සමුදය දුක්ඛ සමුදය කියන්නේ තණ්හාව. ඒ තණ්හාව කියන්නේ මේ ත්‍රිවිධ තණ්හාව නිසා තමයි අපි දුක් විඳින්නේ. මේ ත්‍රිවිධ තණ්හාව නිසා ඇති වෙන දුක උන්වහන්සේ පැහැදිලි කළා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛා කියලා. කෙටියෙන්ම කියනවා නම් දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ. ඒ පංච උපාදානස්කන්ධය කියන්නේ චිත්ත ස්වરૂපයක ලක්ෂණ හතරක්. ඒ චිත්ත ස්වરૂපයක් ඇති වෙලා නැති වෙන අවස්ථා පහක්. පංච. රුප්පණය ඒ කියන්නේ යම්කිසි ඉන්ද්‍රියක් උත්තේජනය වෙන අස්කන්නාස ආදීව මනසhari. ඊට පස්සේ වේදනා ඒකෙන් යම්කිසි වින්දනයක් ලැබෙන සුඛ දුක්ඛ අදුක්ඛම ආදී වශයෙන් සපනං සපදේ පාත්තගෙන යන ආස කරනවා දැන්ට විතරක් නෙවෙයි ඉදිරියට. ඒ කියන්නේ ලෝභ සිත පහළ වෙනවා කියන එක. දුක නම් ඒක අයින් කර ගන්න හිතෙනවා. ඒ කියන්නේ ද්වේෂ සිත පහළ වෙනවා කියන එක. ඒ මොකක්වත් දුකක්වත් සැපක්වත් දෙවෙන්නේ නැති මධ්‍යස්ථ තත්ත්වයක් තියෙනවා නම් උදාසීන බවක් ඇති වෙනවා. මධ්‍යස්ථ භාවයක් ඇති වෙනවා. එනිසා අපේ සිතුවිලි පහළ වෙන්නේ ඒ ඕනකම් පිට කරගන්න. උදාසීන බවක් ඇති වුණා පොඩ්ඩක් රත් වෙන්න ඕන කරනවා. දැන් සමහර අය පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න ඕන කරනවා, සිගරට් එකක් බොන්න ඕන කරනවා, සිරුට්ටුවක් බොන්න ඕන කරනවා, බුලත් ටිකක් ගන්න ඕන කරනවා, කාය කාරී කතා කරගෙන ඉන්න ඕනකම තියෙනවා. ඒ මොකටද උත්තේජනය ලබා ගන්න තියෙන ඕනකම නිසා. අපි නිතරම වැඩ කරන්නේ අපේ ඉන්ද්‍රියන් උත්තේජනය කරගන්න කියලා හිතාගෙන බලාපොරොත්තු. චේතනාව කියලා කියන්නේ යම්කිසි අරමුණක් බලාපොරොත්තුවක් අපේ හැම සිතුවිල්ලකම. ඒ චිත්තසූරි බංකෝයිගේ ක්‍රම පහක් තියෙනවා කියලා. එතකොට සුඛ දුක්ඛ අදුක්ඛ මදුක්ඛ වශයෙන් වේදනාවක් තියෙනවා. ඒ ඇති වුණාම ඒ ඉන්ද්‍රියංගෙන් සංඥාවක් ලැබෙනවා මොළේට මෙන්න මෙහෙම දෙයක් මට දැනුණා. දැන් අපි තුන් ලස්සන ගෑල්ලම දැකලා උත්තේජනයක් ඇති වුණා තරුණේ ගිහිතේ. එතකොට අර ඇහැ සිග්නල් එකක් දෙනවා මෙන්න ලස්සන දෙයක් දැක්කයි කියලා. අයි ඒ දැක්කහම අර හිත මතක සටහන් අනුව අඳුර ගන්නවා ඒ දැක්කදී. පරණ මතක සටහන් දැන්පත් වෙලා තියෙන මොලේ. එතකොට ඉන්ද්‍රිය දැනගත්තා, මොලේ තියෙන මතක සටහන් අනුව අඳුනගත්තා. ඒ අඳුනගත්තේ අර සංඥාවල් නිසා. එයා අම්මා වගේ කෙනෙක් නේ, අම්මගේ උසමයි, අම්මගේ පාටමයි, ඔය අම්මේ අනි විදිහට මේ යන්නේ කියලා ආසාවක් ඇති වෙනවා. එමෙන්න කෙනෙක් දැක්කම තරහකාරයෙක් මතු වුණොත් එමෙන්න ඒ අකමැත්තක් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ අර රූප වේදනා සංඥා සංකාර නිසා සංකාර පහළ වෙනවා. කැමැත්ත කියන්නේ සකස් වීමක් හිත. අකමැත්ත කියන්නේ සකස් වීමක්. වැඩක් නෑ වගේ අයගේ කියලා හිතෙන උදාසීනක දෙක තියෙන ඒකත් හිතේ සකස් වීමක්. ඒ ඇති වුනහම හිතේ ජනිත වෙනවා කර්ම ශක්තියක්. ඒක විඥාන ස්රෝතයට එකතු වෙනවා අනාගතයේදී. තරහක් ඇති වුණොත් ඒ ද්වේෂ සිත අනාගත ඒ විපාක දෙන්න පුළුවන් වෙන විදිහට විඥාන ස්රෝතයේ තැන්පත් වෙනවා. යම්කිසි හිතට පුණ්‍ය සිතක් ඇති වෙන පින් සිතක් ඇති වුණොත් මතු ආනිසංස ලබා දෙන විදිහට ඒ හිත ඒ ශක්තිය තැන්පත් වෙනවා විඥාන ස්රෝතේ. විඥාන ධාරාවක් තියෙනවා සංසාරයෙන් දිගින් දිගට ආපු. ඒතර පංච උපාදානස්කන්ධ 15 වීම නිසා තමයි අපි සංසාරයේ දිගින් දිගට දුකින් දුකින් ඉන්නේ. බුදුහාඳුරුව සැප කියන එකත් කිව්වේ දුකේම එක අවස්ථාවක් කියලා. දිවලෝක සැප සම්පත් වින්දත් ඒකත් නැති වෙනවා. බ්‍රහ්ම ලෝක සැප වින්දත් ඒකත් නැති වෙනවා. රජ සැප වින්දත් ඒකත් නැති වෙනවා. ඒකට අවශ්‍ය පුණ්‍ය කර්මය නැති වුණාට පස්සේ. සක්කර සැපත් වින්දත් එහෙම. සක්කපඤ්ඤ සූත්‍රයේ බුදුහාඳුරේ දේශනා කරන්න ඕනේ සක්කරයා ගෙපින් යුරේලා චුත වෙන කිට්ටු වෙනකොට ඒකෙන් භාවිත සක්කරය බුදුහාඳුරු හොයාගෙන ආවා උදව්වක් ඉල්ලගන්න බේරෙන්න. එයින් පේනවා ඇති වෙන හැම දෙයක්ම නැති වෙන හින්දා අපේ හැම චේතනාවක්ම අන්තිමට අපේක්ෂා භංගවත්වයකට පත් වෙලා අපේ හිත දුකට පත් වෙනයි කියන එකයි බුදුහාඳුර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛා කියලා කිව්වේ.
ඒක නිසා අපිට පැහැදිලි වෙන ධර්මානුකූල චේතෝ විමුක්තිය කියන්නේ මොකක්ද? චේතනාවකින් ලැබෙන ඕනකමකින් ලැබෙන විමුක්තියක් නෙවෙයි ඒක අචේතනිකව ලැබෙන. සචේතනික නෙවෙයි අචේතනිකව. ඉබේම සිද්ධ වෙන දෙයක්. ඒක තමයි නිවන් දැකීම කියන්නේ සියලුම චේතනා ඉවන් වෙනවත් වුණාම නිවන් දකින්න ඕන කියන චේතනාවත් මම මේ භාවනා කරන නිවන් දකින්න කියලා එහෙම ඕනකමක් නැති වෙනවා. තණ්හක්කේ කියලා කියන්නේ ඒකයි. කිසිම දෙයකින් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒවැ හැටි එහෙමයි කියලා පිළිගන්න පුළුවන් වෙනවා. යථාභූත ඥාන දර්ශනේ. ඒ වගේම මේ වෙලාවේ ලැබෙන දේ පිළිගන්න පුළුවන් කබල දෙන යථා ලබ සන්තුෂ්ටිය. ඒ වෙන්නේ මොකද? දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. අර දෘෂ්ටිගත වෙන්න නැතුව හිත දකින්න පුළුවන්කම. අර මං කලින් කිව්වන ගෑලෙමෙක් දැකලා ආයා අම්ම වගේ, එයා යන්නේත් අම්ම වගේ, එයාගේ බැල්මත් අම්ම වගේ කියලා ඒ හිතෙනකොට අර මතක සටහන් උඩ දෘෂ්ටිගත වෙනවා. අදහස් තියෙනවා අම්ම නම් හොඳ එක්කෙනෙක්. මං බඳිනවා නම් බඳින කවදාරි අම්ම වගේ කෙනෙක් කියලා හිතේ ඇති වෙච්ච සිතිවිල්ල තමයි අපේ හිතේ තැන්පත් වෙලා තිබිලා අර විදියට අර ගෑල් ළමයට කැමති වෙන්නේ. ඒ වගේ තියෙන අදහස් වල තමයි දෘෂ්ටි කියලා කියන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන්නේ එහෙම දේවල් වලට කැමති වෙන්නේ නැහැ. ඉස්සර අඹ කෑවා එන්නේ ඒ ජාති අඹගම් යාපන යම නම් හරි රහයි. ඉතින් අනේ මතක් කරලා යාපන යම දැක්ක ගමන් අඹ ගන්න හිතෙනවා බෙලඳ පොළේ තියෙන යාපන යම දැක්කහම. බෙට්ටි යම නම් හරි රහයි. මී යම නම් හරි රහයි. ඒව දැක්කම ගන්න හිතෙනවා. ඒ අර පරණ අත්දැකීම් උඩ. ඒ අත්දැකීම් උඩ ඇති වෙලා තියෙන්නේ අපේ හිතේ චේතනාවල්. හොඳ දේවල් අයින් කරගන්න ප්‍රසන්න දේවල්, හොඳ දේවල් ලබා ගන්න අප්‍රසන්න දේවල් අයින් කරගන්න. අනිත් වගේ උදාසීන වෙන්න. නිසා අපේ හිතේ තියෙනවා රාග, දෝෂ, මෝහ තැන්පත් වල. ඒවට කියන නීවරණ කියලා. නීවරණ ස්වරූපය කියන්නේ කැමති වෙන පුළුවන්කම තියෙනවා. කාම ඡන්දයෙන් තොරගෙන තියෙනවා. කාම ගැන කැමැත්තෙන් ඡන්දයෙන් තොරගෙන. ව්‍යාපාද තරහවල් තියෙනවා අපේ හිතේ තැන්පත් වල. තිනමිද්ද තියෙන උදාසීනකම් අපේ හිතේ තැන්පත් වෙලා තියෙනවා. ඒවා උඩ තමයි අපේ සිතිවිලි පහළ වෙන්නේ. ඒ හැම සිතිවිල්ලකම අරමුණ තමයි චේතනාව. ඒකයි බුදුහාඳුරු කිව්වේ හැම කර්මයක්ම. කර්ම කියන්නේ හිතන එක. හැම සිතිවිල්ලක්ම කර්මයක්. පුණ්‍ය කර්මයක් වෙන්න පුළුවන්, පාප කර්මයක් වෙන්න පුළුවන්. සකස් වෙන්න කියනවා සංකාර කියලා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. ඒ සංකාර වලින් මොකද්ද කරන්නේ? කර්ම රැස් කරනවා. පව් කළාම අපාගත වෙනවා. අපාගත වෙන ශක්තියක් හැදෙනවා. ඒ ශක්තියක් විඥාන ධාරාට එකතු වෙලා චුති චිත්තේදී පටිසන්ධි විඥාන වෙන්නේ අර ශක්තිය. එතකොට අපාගත වෙන තත්වයකටයි නැවත උප්පත්තියක් ලබන්නේ වෙන්නේ. පුඤ්ඤාවි සංකාර වලින් පින් සිතීල පහලලා සපුඤ්ඤණ තැන් වලටපත් වෙනවා. හැබැයි සපත් තහකාල්කයි දිගට පවතින්නේ. ආනිඤ්ඤාභි සංකාර කියන්නේ භාවනා යෝගී ඉන්නකොට හිත කම්පා වෙන්නේ නැහැ. හිත තැන්පත් වෙලා හිත සමාධිගත වෙලා තියෙනවා. අන්න ඒ තත්වයක තියෙන ශක්තියක් ඇති වෙනවා. බ්‍රහ්ම ලෝකෝත්පත්තියක් ලබන්නේ. ඒ හැම එකකින්ම මොකද්ද වෙන්නේ? බ්‍රහ්ම සම්පත් ලැබුවත් ඒකට තියෙන පින ගිවුනාට පස්සේ අපාගත වෙන්න පුළුවන් වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ සූත්‍ර ගණනාවක පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා සැප විඳීමේ චේතනාව තියෙනකම් පරම සැපය වෙන නිවන සාක්ෂාත් වෙන්නේ නැහැ. චේත විමුක්තිය කියන්නේ සියලුම චේතනාවන්ගේ මිදීම කියන එකයි ධර්මානුකූලව අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ සඳහා ආරම්භයක් වශයෙන් කැලේ ගහක් නසන්න කැලේ ගහක්ම උපකාර වෙනවා වගේ චේතනාව නැති කරන්නත් උපකාරවත් වෙන්නේ චේතනාවමයි. ඒ අතින් බලනකොටත් භාවනා කරලා ධ්‍යාන වඩලා හිත දියුණු කරලා නිවන් දැකීම චේත විමුක්ති වශයෙන් සලකනවා. ඒ මොකක්වත් නැතුව ලබන විමුක්තිය සලකනවා. ඒක සුස්ක විදර්ශක අය කියලා කියන්නේ. දුරට හිතන්නේ නෑ, දැනෙනවා. හිතලා නෙවෙයි, තේරුම් අරගෙන නෙවෙයි, බණ අහලා නෙවෙයි,
ත්‍රිපිටකයේ කියවලා නෙවෙයි, කියන්නේ සුත ඥානයෙන් නෙවෙයි, චින්තා ඥානයෙන් නෙවෙයි. චේත විමුක්තියේදී සුත ඥානය, චින්තා ඥානය පාවිච්චි කරලයි නිවන් දකින්නේ. ඒ මොකක් වුණ නැති ඉතන උගත්කම නැති අය භාවනා කර කර ඉන්නකොට ඒ ඇයට දැනෙනවා. උදාහරණයක් ගත හුස්ම ඉහළ පහළ යන එක ගැන හිතීතයි ඉන්නකොට දැනෙනවා දැන් මේ ගැන ආසාවකුත් නැන්නේ හිතේ. ඒ ආසාවක් නැත්තේ ලෝභයක් නැත්තේ ගන්න ඕන තරම් හුස්ම තියෙනවනේ. ඉතින් ඒකට ලෝභ කරන්න ලෝභ අලෝභ හිතක් ඒ හුස්ම ගැන හිතෙනකොට ආනාපාන සති. ඒකට ද්වේෂ කරන්නේ නැහැ, ඒකට එපා වෙන්නේ නැහැ. මොකද හුස්ම ගන්න නැතුව ජීවත් වෙන්න බෑනේ. එතකොට ඒ එයාට තියෙනවා මේ තියෙන අලෝභ සිතක්, මේ තියෙන අදෝෂ සිතක්. ආදැ හුස්ම වැටෙන බව දැනනවනේ, ඒ හුස්ම බව දැනනවනේ. යථාභූත ඥාන දස්සන්නේ තියෙන ඒක අමෝහිත. අලෝභ අදෝස අමෝහිත තියෙනකොට දැන් ඒකට පොඩ්ඩක් කැමැත්ත ඇති වෙනවා, ඒකේ වෙනස් වීම සිද්ධ වෙනවා, ඒක ඇති වෙලා සමාධිය නැති වෙනවා. ඉතින් කලක් යනකොට අවබෝධ වෙනවා මේ හැම දෙයක්ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ චිත්ත ස්වරූපය ඇති වෙ නැති වෙනවනේ, මේවා ඇලෙන එක ගැටෙන එක තියෙනව නැහැ. අන්න ඒ විදිහට ඉබේම අවබෝධ වෙලා, ඇතුලෙන් අවබෝධ වෙලා, මන අහලා නෙවෙයි, ධර්මයේ කියවලා නෙවෙයි. ප්‍රඥාව, ඥානය කියන්නේ පිටින් ගන්න දේවල්, අහලා කියවලා දැකලා ලබා ගන්න දේවල්. ප්‍රඥාව කියන්නේ ඇතුලින් මතුවෙන නුවණ. එහෙම මතුවෙලත් නිවන් දකින්න පුළුවන් වෙනවා. ඒකට කියනවා ඒ ප්‍රඥා මාර්ගයෙන් ලැබෙන නිුක්තියට කියනවා පඤ්ඤා යුක්තිය කියලා. අර කියවලා අහලා අත්දැකලා තියෙන දේවල් අනුසාරයෙන් හිතලා ඒවා තේරුම් අරගෙන අන්තිමට අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ වෙලා සියලුම ආශාවල් නැති වෙලා චිත්ත තත්ත්වයක් නිවෙන තත්ත්වයකට පත් වෙනවා. අන්න ඒකට කියනවා නිවන් දැකීම කියලා, නිර්වාණය සාක්ෂාත් වීම කියලා, චේත විමුක්තිය කියලා. හැබැයි ඒ චේත විමුක්තියදී අන්තිම සිද්ධියෙන් මොකද්ද? සියලුම චේතනාවල් නිරුද්ධ වීම. සියලුම චේතනාව කියන්නේ චේතනාව කියන්නේ බලාපොරොත්තුවක්, ඕනකම. අපි යමක් කරන්නේ, කියන්නේ, හිතන්නේ මොකක් හරි බලාපොරොත්තුවක් ඇතුව. බලාපොරොත්තු නැති බංග වීම නෙවෙයි, බලාපොරොත්තු වෙන නිමිත්ත නැලිබෙන තමා ඉච්ඡා බංගත්වය කියන්නේ. මෙතන ඉච්ඡා බංගත්වයක් නෙවෙයි, ඉච්ඡා නිරෝධය, නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ආසාවල් ඇති වෙන්නේ නැහැ. මොකද අර අහලා කියලා හිතලා දැනගන් දේවල්ෙන් තියෙනවා මේ කිසි දෙයකට ඇලෙන එකේ බැඳෙන එකේ වැම් මොකද බලාපොරොත්තු වෙන එක තීරමක් නැහැ. මේවා තාවකාලිකයි කියලා. අනිච්ච දුක්ඛ අනාත්මතාවය සිතිවිලි මාර්ගයෙන් අවබෝධ කර ගැනීමත්, ඒ කියන්නේ ඥාණයෙන් අවබෝධ කර ගැනීමත්, තව එකක් තියෙනවා ප්‍රඥාවෙන් සහජ නුවණින් අවබෝධ වීමත් කියන දෙආකාරයෙන්ම නිවන් දකින්න පුළුවන් වෙනවා. ඒ වුණාට අන්තිමේදී ඔය දෙකම එකට එකතු වෙලයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. යම කාල තමයි කියවල තමයි භාවනාට යොමු වෙන්නේ, විදර්ශනාට යොමු වෙන්නේ. ඒක නිසා ඒකටත් ප්‍රඥා යුක්තියටත් හේතුවක් වෙනවා චේත විමුක්තියට පදනම් වෙන කරුණම. ඒ නිසා මේවා නාමික වශයෙන් වෙන් කළාට ඒ සියල්ලම තියෙන එකමතුවක්. ඒ සියල්ලම මූලික ලක්ෂණය මොකද්ද? නිවන් දකින්න පුළුවන් වෙන්නේ, නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වෙන්නේ සීලම චේතනාවල් අයින් වුණාම. ඒ නිසා නිවන් දැකීම සචේතනික ක්‍රියාවක් නෙවෙයි, අචේතනික ක්‍රියාවක්. හිතලා කරන ක්‍රියාවක් නෙවෙයි, නොහිත සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ රෑතිස්සේ භාවනා කර මහන්සි වෙච්ච ආනන්ද හාමුදුරුව නිදාගන්න කියලා ඇඳේ වාඩි වෙලා ඇලෙන්න හදනකොට ඇලෙවුනෙත් නැහැ, වාඩි වෙලත් නැහැ, කිසිම ඉරියව්වකට නැතුව රහත් වෙනයි කියලා කියන්නේ. පටාචාරව කකුල් හොදාගෙන තුන් ගමනක් දාපු වතුර තුන් දුරකට ගියේ ගැන මෙනෙහි කර කර නිදාගන්න පහන වෙනකොට රහත් වෙනයි කියලා කියනවා. ස්වර්ණකාරක ආදුරු
බුදුහාඳුරෝ මවපු නෙළුමක් බුදුහාඳුරන්ගේ ඉදිරිවලෙන් පාර වෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ වෙලා රහත් වුණා කියලා කියනවා. චුල්ලපන්තක ආඳුරෝ බුදුහාඳුරුගේ විදියට ඉරදීහා බලාගෙන රෙදි කෑල්ලක් පිරිමැදෙමෙදි ඉන්නකොට ඒක කිල්ටුණා අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ වෙලා රහත් වුණා. එනිසා පදර්මක් වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්මතාව අවබෝධ වීම. ඒක ඥානයෙන්ුත් අපිට අවබෝධ වෙනවා. ඒ ඥානයෙන් අවබෝධයට මදි ප්‍රඥාවෙන් අවබෝධ වෙන එකට තමයි සාක්ෂාත් වෙනවා කියන්නේ. අවබෝධය හා සාක්ෂාත් වීම අතර තියෙන වෙනස එකයි. එනිසා චේතු මුක්ති කියන්නේ නිවන් දකින්න තියෙන චේතනාවත් ඇතුළු සියලුම චේතනාවන් සාමුලින්ම නිරුද්ධ වීමට.